පදුමුත්තර හෙවත් පියුමතුරා නම් බුදු කෙනෙක් ලොව පහළ වෙති. මේ කල්පෙහි බොහෝ බුදුවරු නැත්තාහ. එක් බුදු කෙනෙක් පමණක් පහළ වූ සොඳුරු කල්පයකි. පියුමතුරා බුදුන් පහළ වූ මේ යුගය දඹදිවට සුවිශේෂී වූවකි. වෙනත් යුග මෙන් නොව මේ යුගෙහි වෙනත් ශාස්ත්‍රූවරු නොසිටියෝය. මිසදිටු මත ගත්තෝ නොසිටියෝය. එකල ඉන්දියාවෙහි බොහෝ දෙනෙක් ඉතා සුවසේ පියුමතුරා බුදුන් සරණ ගියෝය. පියුමතුරා බුදුරදානෝ දඹදිව මධ්‍යමණ්ඩලය පුරා ධර්මචක්‍රය ප්‍රවර්තනය කරමින් වැඩිසේක. ඒ යුගෙහි අප බෝසත් ගිහි වාසයෙන් කල්ගෙවූ ප්‍රදේශ ආධිපතියකි. ඔහුගේ නම ජටිලය. හේ පියුමතුරා බුදුන් සොයා ගියේය. බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා වැඩමවා මහා දාන පිදුවේය. මේ සදහවත් උවසුවාගේ අනාගතයේ දුටු පදුමුත්තර බුදුරදානෝ මෙය වදාළහ. මහණෙනි, ජටිල උපාසකත මේ මහා පිනතියකිය. මහු දැන් බොහෝ කලක් තිස්සේ බුදු බව පිණිස පෙරම් පුරමින් සසර ගෙවා එයි. මින් අසංඛ්‍ය කල්ප 4කට පෙර දීපංකර භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු තථාගත තෙමේ මොහුට මුණ ගැසුණේය. එදා අනාගතයේ ගෞතම නමින් මොහු බුදු වන්නට නියමිත බවත්, ඒ සඳහා බුද්ධකාරක ධර්මයන් පිරිය යුතු බවත් උන්වහන්සේගෙන් පළමු වරට කියවුණේය. එතැන් පටන් මොහු ඉතා දිගු මගක් ගෙවා ආයේය. යා යුතු ගමනට තවත් කල්ප ලක්ෂයක් ඇත්තේය. ඒ කාලය තුළ පාරමී සපුරා ගන්නට මොහු දක්ෂවන්නේය. අවසානයේ ගෞතම නමින් බුදු බව ලැබුණුයේ මොහුය. ඒ ඇසූ සැනින් ජටිල තෙමේ ගිහි දිවිය අත්හලේය. පියුමතුරා බුදු සසුනෙහි පැවිදි වූයේය. ධ්‍යාන අභිඥා උපදවාගෙන පියුමතුරා බුදු සසුන බබළුවා මරණින් මතු බඹලව උපන්නේය. සුමේද නම් බුදුරජාණෝත් ලොව පහළ වෙති. ලොව එකලු කළ හිරු මඩලක් බැස යන සැනින් පියුමතුරා බුදු සසුනද කාලය වෑමෙන් නොපිණී ගියේය. ඒ කල්පයේද ගෙවී ගියේය. බුදුවරුන්ගේ පහළවීමක් නොමැතිව 70,000 කල්පයක්ද ගෙවී ගියේය. නැවතත් අසිරිමත් මිනිසුන් දෙදෙනෙකුගේ ආගමනයේ ඇති කල්පයක් උදා වූයේය. ඒ කල්පෙහි සුමේද හා සුජාත නමින් බුදුවරු දෙදෙනෙක් ලොව පහළ වූවාහුය. සුමේද බුදුන් පහළ වූ යුගයේ අප බෝසත් තෙමේ මනුලොව ඉපද සිටියේය. උත්තර මානවක නම් හේ සුමේද බුදුන් වැහැදකින්නට ගොස් ඉතා පැහැදී බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට මහා දාන පැවැත්විය. සුමේද බුදුරදානෝ අනාවැකියක් වදාළහ. මහණෙනි, මේ උත්තර උපාසක ඉතා දිගු කලක් තිස්සේ එන මේ සොඳුරු ගමනට තව කල්ප 30,000 ඉතිරිව තිබෙයි. ඒ කාලය තුල පෙරම්දම් සපුරා ගන්නා මෙතෙමේ ගෞතම නමින් බුදු බව ලබන්නේය. මේ ඇසූ උත්තර මානවක ප්‍රීතිය නිපිල ගියේය. වහා ගිහි ජීවිතය අතහැර සුමේද සසුනෙහි පැවිදි බව ලබා ගත්තේය. ධ්‍යාන අභිඥා උපදවා ඒ බුදු සසුන බබළුවා මරණින් මතු බඹලව උපන්නේය. සුජාත බුදුරජාණෝද ලොව පහළ වෙති. ඒ කල්පෙහි අවසාන භාගයේහි පහළ වූ සුජාත බුදුරදහු ගම් නියම් ගම් සිසාරා වඩිමින් ලෝසත බෞදුකින් මුදවමින් සිටියෝය. එකල්හි අප මහබෝසත්තෙමේ ඒ දඹදිවම රාජවංශයෙහි උපන්නේය. මෙවර යලිත් මොහුගේ සිරුරෙහි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝ පහළ වූහ. හේ සක්විති රජෙක් බවට පත්විය. සම්බුදුවරයෙක් ලොව පහළ වී සිටිතිය යසූ රජතෙමේ බුදුන් සොයා ගියේය. හේ බණ අසා පැහැදුනේය. මහරජ්‍ය අතහැර ඒ සුජාත නම් බුදුන් වෙතින් පැවිද්ද ලබා
බුදු සසුන බැබිලවීය. මරණින් මතු බඹලව උපන්නේය. පියදස්සි බුදුරජාණෝද පහළ වෙති. සුජාත බුදුන්ගේ සසුනද ලොවෙහි නොපෙනී ගියේය. බොහෝ කල් ලැබෑමෙන් ඒ කල්පය අවසන් වූයේය. නැවත උදා වූයේ බුද්ධ ශූන්‍ය කාලයයි. කල්ප 28,200ක් ලොවෙහි බුදුවරු පහළ නොවූහ. ඒසා දිගු කලක් ඇවෑමෙන් යළි බුදුවරු තිදෙනෙකු ලොව පහළ වන සොඳුරු කල්පයක් උදා විය. පියදස්සී, අත්තදස්සී, ධම්මදස්සී යන ඔවුහු උතුම් බුදු බව පසක් කොට ලෝසත දුකින් මුදවමින් සිටියාහුය. පියදස්සී බුදුන්ගේ කාලයෙහි ඉන්දියාවෙහි ඉතා ප්‍රසිද්ධ බ්‍රාහ්මණයෙක් වාසය කළේය. ඔහුගේ නම කාශ්‍යප පණ්ඩිතය. කාශ්‍යප පණ්ඩිත පියදස්සී බුදුන් සොයා ගියේය. බණ අසා සිත පහදාගත් හේ බුදුන් ප්‍රමුඛ සංඝයාට මහා දාන පිදීය. මෙයින් කල්ප 1800ක් ගෙවුණු තැන මේ තැනැත්තා ගෞතම නමින් බුදුවන්නේය යන අනාවැකිය ඔහුට අසන්නට ලැබුණේය. සතුටටපත් කාශ්‍යප පණ්ඩිත ගිහි ජීවිතය අතහැර පියදස්සී බුදුසසුනෙහි පැවිදි වූයේය. ඒ බුදුසසුන බැබිලවීය. මරණින් මතු බඹලව උපන්නේය. අත්තදස්සී බුදුරජාණෝද ලොව පහළ වෙති. අත්තදස්සී බුදුන්ගේ පහළවීම සිදු වූයේත් ඒ කල්පයේමය. එකල අප බෝසත් තෙමේ මනුලෝ උපත ලබා සිටි සුසීම නැමැති බ්‍රාහ්මණයෙකි. මෙතෙමේ ගිහි ජීවිතය හැරදමා හිමාල වනයට ගොස් තවුස්දම් පුරමින් ධ්‍යානලාභීව විසීය. ලෝසත බෞදුකින් මුදවනා බුදු කෙනෙකුන් පහළ වූ වග ඇසූ ඔහු මදාරා කුසුමෙන් සැරසූ චත්‍රයක් රැගෙන අවුත් අත්තදස්සී බුදුන්ට සෙවන සඳමින් අල්ලා සිටියේය. මොහුගේ අනාගතය දුටු අත්තදස්සී බුදුන් වදාළේ, මේ තැනැත්තා ගෞතම නමින් මතු බුදුවන බෝසත්වරයා බවය. සුසීම තෙමේ තවුස් දිවියට සමුදුන්නේය. අත්තදස්සී බුදුසසුනේ පැවිදි වූයේය. ඒ බුදුසසුන බබළුවා මරණින් මතු බඹලව උපන්නේය. ධම්මදස්සී බුදුරජාණෝද ලොව පහළ වෙති. තවමත් ගෙවෙමින් යන්නේ එකම කල්පයේය. දැනටමත් ඒ කල්පයෙහි බුදුවරු දෙනමක් පහළ වී අවසන්ය. බොහෝ කල් ඇවෑමෙන් ඒ කල්පයෙහිම ධම්මදස්සී නම් තව බුදු කෙනෙක් පහළ වූවාහුය. එකල අප බෝසත් තෙමේ මනුලව නොසිටියේය. මෙවර හේ දෙව්ලොවය. දැන් හේ සක්දෙවිඳුය. දෙව්පිරිස් පිරවරා පැමිණි සක්දෙවිඳු ධම්මදස්සී බුදුන් බැහැදුටුවේය. මනරම් දිව්‍ය කුසුමින් බුදුන් පුදා දිව්‍ය තූර්යනාද පවත්වමින් බුදුගුණ ගයන්නට පටන් ගත්තේය. ධම්මදස්සී භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳුට දහම් දෙසූසේක. සක්දෙව් රජානෝ තෙරුවන් සරණ ගියාහුය. ඒ සක්දෙව් රජු අන් කිසිවෙකු නොව මතු අනාගතයේ ගෞතම නමින් බුදුවන බෝසත්වරයා බව ධම්මදස්සී බුදුන් විසිනුත් වදාරණ ලද්දේය. සිද්ධත්ත නම් බුදු කෙනෙක්ද ලොව පහළ වෙති. යටකී තුන් බුදුවරුන් පහළ වූ කල්පය නිමාවට ගියේය. නැවතත් බුද්ධ ශූන්‍ය යුගය පැමිණියේය. කල්ප 1700ක්ම ගෙවී ගියේ බුදුවරයෙකුගේ බණපදයක් නොඇසෙන අඬදබර කලකෝලහල සහිත දුකින් පිරී ගිය වකවානුවකි. මෙසේ බොහෝ කල් ඇවෑමෙන් පසු යළි සොඳුරු කල්පයක් උදා විය. මෙවර ඒ කල්පයෙහි එක් අසිරිමත් මිනිසෙකුගේ පහළවීම සිදු විය. ඒ සිද්ධත්ත නම් බුදුරජුන්ගේ පහළවීමය. එකල පෙරුම්දම් පුරමින් සිටි අප බෝසත් තෙමේ මනුලව මංගල නම් බ්‍රාහ්මණයෙකුව සිටියේය. ගිහි දිවිය පිළිකෙව් කළ හේ හිමාලයට ගොස් තවුස්දම් පුරන්නට පටන් ගත්තේය.
ධ්‍යාන අභිඥා උපදවා වාසය කළේය. දමදිව බුදු කෙනෙකුන් පහළ වූ වග මංගල තවුස්සට අසන්නට ලැබුණේය. එවිට හේ හිමාලයේ තිබූ මහා ජම්බු වෘක්ෂය වෙත ගියේය. ඒ රටට ජම්බු දීපේ යන නම ලැබුණේ මේ මහා දඹ රුක හේතු කොටගෙනය. තවුස් තෙමේ මහා ජම්බු වෘක්ෂයෙන් විලිකුන් මිහිරි දඹ ඵලයක් නෙලා සිද්ධාර්ථ බුදුන් වෙත ගොස් පූජා කරගත්තේය. එය පිළිගත් සිද්ධාර්ථ බුදුරදානෝ මෙසේ අනාවැකිය පැවසූසේක. මහණෙනි, මේ සිටින්නේ මතු අනාගතයෙහි ගෞතම නමින් බුදුවන බෝසත්වරයාය. මොහුට තව 94 කල්පයක් පාරමී පිරීමට ඉතිරිව ඇත්තේය. ඉනික් බිති මොහුගේ අභිමතාර්ථය සමෘද්ධිමත් වනු ඇත. එය ඇසූ තවුසා ඉමහත් සතුරින් යුතුව එකෙනෙහිම තවුස් පැවිද්ද අත්හැලේය. සිද්ධාර්ථ බුදුන් වෙතින් පැවිද බව ලබා ඒ බුදුසසුන බැබිලවීය. තෙමේත් මරණින් මතු බඹලව උපන්නේය. 30 බුදුරජාණෝ ලොව පහළ වෙති. සිද්ධාර්ථ බුදුන්ගේ පිරිනිවීමෙන් පසු කෙමෙන් කෙමෙන් ඒ බුදුසසුනද අවසන් වූයේය. නවතත් බුදු කෙනෙකුන් නොමැතිව එක් කල්පයක් ගෙවී ගියේය. අනතුරුව හටගත් කල්පෙහි අසිරිමත් මිනිසුන් දෙදෙනෙකු වන තිස්ස හා පුස්ස යන සම්බුදුවරයන් වහන්සේලා ලොව පහළ වූසේක. තිස්ස භාග්‍යවතුන් වහන්සේ දහම් අමාවැසි වස්සවමින් දමදිව සැරිසරා වඩින සමයෙහි අප බෝසත් තෙමේ සුජාත නම් රාජවංශිකයෙකුව ඉපද සිටියේය. මොහුට ගෘහවාසය ප්‍රිය නොවීය. හිමාල වනයට ගොස් තවුස් දම් පුරන්නට පටන් ගත්තේය. ධ්‍යානලාභී ඉර්ධිමත් තවුසෙක් බවට පත් වූයේය. මනුලව සම්බුදු කෙනෙකුන් පහළ වූ වග දැනගත් මේ මහානුභාව ඇති තවුසා බුදුන් පුදන්නට කිසිවක් ගෙන යා යුතුයයි කල්පනා කළේය. ඔහුට මතක් වූයේ පරසතු මදාරා මල්ය. හේ වහා දෙවිලව ගොස් පරසතු මදාරා මල් ගෙනවුත් දිව්‍ය පුෂ්ප වියනක්සේ සකසා තිස්ස බුදුන්ට පූජා කළෝය. මේ සදැහැති තවුසා අන් කිසිවෙකු නොව ගෞතම නමින් මතු බුදුවන බෝසත්වරයා බව තිස්ස බුදුන්ගෙන්ද කියවුනි. ඒ ඇසූ තවුසා වහා තවුස් පැවිද්දත් හැලේය. තිස්ස බුදුන්ගේ ශ්‍රාවක භික්‍ෂුවක් බවට පත්විය. ඒ බදු සසුන බබලුවා මරණින් මතු බඹලෝ උපන්නේය. පුස්ස බුදුරජාණෝද ලොව පහළ වෙති. තිස්ස බුදුරදුන්ගේ සසුන අතුරුදහන්ව යෑමෙන් පසු බොහෝ කල් ගෙවී ගියේය. ඒ කල්පයේත් අවසනයේ වාගේ පුස්ස නම් බුදුන්ගේ පහළවීම සිදුවිය. බුදු බව පතා පෙරුම් පුරමින් සිටි අප මහබෝසත් තෙමේ එකල මනුලව ඉපිද විජිතාවේ නමින් රජෙක්ව රාජ්‍ය විචාරමින් සිටියේය. බුදු කෙනෙකුන් පහළ වූ වග ඇසූ විජිතාවී රජ ඒ පුස්ස බුදුන් සොයා ගියේය. බුදුබණ අසා පැහැදුනේය. බුදුන් ප්‍රමුඛ සඟරුණට මහා දාන පැවැත්විය. පුස්ස බුදුන්ගෙන් අසන්නට ලැබුණේ තමා අනාගතයේ ගෞතම නමින් බුදුවන බෝසත්වරයා බවය. එය ඇසු රජතෙමේ සැනකින් මහරජ්‍ය අත්හලේය. පුස්ස බුදුන් වෙත පැවිදි වූයේය. ඒ බුදුසසුනද බබලුවා ළමින් මරණින් මතු බඹලව උපන්නේය. විපස්සී නම් බුදුරජාණෝ ලොව පහළ වෙති. කාලයාගේ ඇවෑමෙන් පුස්ස බුදුසසුන නොපෙනී ගියේය. ඒ කල්පයද අවසන් වූයේය. අනතුරුව හටගත් කල්පයෙහි යලි එක් බුදුවරයෙකුගේ පහළවීම සිදුවිය. එකල ඉන්දියාවෙහි බන්දුම නම් රජෙක් සිටියේය. ඔහුට දාව දෙතිස් මහා පුරුෂ ලගුණෙන් හෙපි මහ පින්වත් පුත්‍රයෙක් උපන්නේය. විපස්සී යන නම ලද මේ ආශ්චර්යවත් කුමරා ගිහි ජීවිතය අතහැර පැවිදි වූයේය. සේනා සහිත
මරු පරදවා සම්බුදු බව ලබා දෙව්මිනිස් ලෝකයේහි මහත් ප්‍රසිද්ධියට පත් වූයේය. එකල විපස්සී බුදුන්ගේ ආයු ප්‍රමාණය වසර 80,000කි. බුදු බව පිණිස පාරමී පුරමින් සිටි අප මහ බෝසත්ත මනුලෝ උපදින්නට මේ කාලය නොහැකි විය. මේ කල හේ සිටියේ නාලොවය. මෙවරත් ඔහුගේ නම අතුලය. මනුලව බුදු කෙනුගෙන් පහළ වී ඇති වග නාලව රැවදුනේය. එය ඇසූ අතුල නාරජ ඉතා අනර්ග පූජාවක්ද රැගෙන විපස්සී භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට පැමිණියේය. එය සත්‍රුවනින් විසිතුරුව කැටයම් කළ රණින් නිම වූ ආසනයකි. විපස්සී බුදුහු ඒ අසුනෙහි වැඩහිඳ මෙය වදාළසේක. මහණෙනි, මේ අතුල නාරජහු ඉතා ආනුභාව සම්පන්නය බෝසත්වරයෙකි. දිගු කලක් තිස්සේ මොහු පාරමී දම් පුරයි. මොහුගේ මනෝරථය මුදුන්පත් වීමට තව 91 කල්පයක් ඇත්තේය. ඉන්පසු ඇතිවන මහා භද්‍ර කල්පයේහි සිව්වැනිව ගෞතම නමින් බුදු වන්නේ මොහුය. සිකී නම් බුදු කෙනෙක්ද ලොව පහළ වෙති. විපස්සී සම්බුදු සසුන අනිත්‍යයේ පහරට හසු වී ලොවෙහි නොපෙනී ගියේය. ඉක්බිතිව බුද්ධ ශූන්‍ය යුගයක් ඇති වූයේය. ඒ බුද්ධ ශූන්‍ය කාලය 60 කල්පයක් තරම් ඉතා දිගු වූවකි. ඉන්පසු යලිත් අසිරිමත් මිනිසුන් දෙදෙනෙකුගේ පහළ වීම සිදු වූ සොඳුරු කල්පයක් උදා විය. සිකී හා වෙස්සබූ යන බුදුවරුන් පහළ වූයේ ඒ කල්පයේය. එකල ඉන්දියාවෙහි අරුණවතී නම් රාජධානියක් තිබුණේය. එහි අරුණ නම් රජෙක් රාජ්‍ය විචාරමින් සිටියේය. ඒ රජුට දාව සිකී නම් පුත්කුමරෙක් උපනහ. දෙතිස් මහා පුරුෂ ලකුණෙන් හෙබි ඒ පින්සර කුමරු ගිහි දිවි අත්හැලේය. මහා අභිනික්මන් කොට පැවිදි වූයේය. සේනා සහිත මරු පරදවා බුදු බව ලැබීය. සිකී බුදුන්ගේ ආයු ප්‍රමාණය 70,000 වසකි. අප මහබෝසත් මේ එකල මනුලව රාජවංශිකයකි. හේ අරින්දම නම් රජෙක්ව රාජ්‍ය විචාරමින් සිටී. සිය රටෙහි සම්බුදුවරයෙක් පහළ වූ වගාසා අරින්දම රජ ඒ බුදුන් බැහැ දකින්නට ගියේය. සිකී බුදුරදානෝ ඔහුට දහම් දෙසූසේක. ඉතා පැහැදුණු සිතින් යුතු අරින්දම රජු සංඝයා උදෙසා මහාදන් පවත්වා සත්‍රුවනින් සැරසූ සිය හස්ති රාජයා සිකී බුදුන්ට පිදීය. යලි ඒ ඇතුගේ වටිනාකමට සරිලන මිල ගෙවා ඒ මිලෙන් වෙහෙර විහාර කරවන්නට සලසා තෙමේ සිය රාජ්‍ය අත්හලේය. සිකී බුදුන් වෙත පැවිදිව ඒ බුදුසසුන බබලුවා මරණින් මතු බඹලව උපන්නේය. සිකී බුදුරදුන්ට අරින්දම රජුගේ අනාගතය පෙනුනේය. මොහු සසර සැරිසරා යන සාමාන්‍ය සත්වයකු නොව පෙරුන් පුරණ බෝධිසත්වයෙක් බව දුටුවේය. සිකී බුදුරදානෝද මොහු මතු අනාගතයෙහි ගෞතම නමින් සම්බුදු වන්නේය යැයි කියා වදාළසේක. වෙස්සබූ නම් බුදු කෙනෙක්ද ලොව පහළ වෙති. සිකී බුදුන් පහළ වූ කල්පේහිම වෙස්සබූ බුදුන්ගේ පහළවීම සිදුවිය. මේ බුදුන්ගේ ආයු ප්‍රමාණය වසර 60,000කි. අප මහා බෝසත්ත්වයේද එකල මනුලොව ඉපිද සිටියේය. දමදිව කුසාවතී නම් මහා රාජධානිය පාලනය කළ සුදස්සන මහරජ ඔහුය. ඒ සුදස්සන රජතෙමේ බුදු කෙනෙකුන් පහළ වූ වග අසා මහත් ප්‍රීතියෙන් පිනා ගොස් උන්වහන්සේ බැහැ දකින්නට ගියේය. බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා උදෙසා මහා දාන පිරිනැමීය. වෙස්සබෝ බුදුන්ද වදාලේ, මේ සුදසුන් රජු අන් කිසිවෙකු නොව අනාගතේ ගෞතම නමින් බුදුවන බෝසත්වරයා බවය. එය ඇසු සුදසුන් නිරිඳු
රාජ්‍යාශ්‍රිය අත්හලේය. වෙස්සබු බුදුන් සමීපයෙහි පැවිදි වූයේය. ධ්‍යානාභිඤ්ඤා උපදවා ඒ බුදුසසුන බැබිල වීය. මරණින් මතු බඹලව උපන්නේය. සිඛී වෙස්සබු බුදුවරුන් පහළ වූ කල්පයද කාලයාගේ ඇවෑමෙන් එහි සලකුණක් හෝ ඉතිරි නොකොට ගෙවී ගියේය. යලිත් බුදුවරුන් නොමැති බුද්ධ ශූන්‍ය කාලයක් උදා විය. මෙකි අභාග්‍ය සම්පන්න බුද්ධ ශූන්‍ය කාලය තිස් කල්පයක් පුරා පැවතියේය. සිව් බුදු කෙනෙකුන් පහළ වූ අසිරිමත් මහා භද්‍ර කල්පය. අපමහා බෝසත්තමේ ඒ තිස් කල්පය පුරාත් පාරමී පුරමින් සිය ගමනාන්තය කරා ලංවෙමින් සිටියේය. තිස් කල්පයක් ගෙවී යාමෙන් පසු උදා වූයේ අතිශයින්ම සුන්දර යුගයකි. මහා භද්‍ර කල්පය නමින් හඳුන්වන්නේ එයයි. මේ කල්පයෙහි සිව් බුදුවරුන්ගේ පහළවීම සිදු වී ඇත්තේය. මෛත්‍රිය නමින් තව එක් බුදු කෙනෙකුන්ද පහළවීමට නියමිත වැත්තේය. මේ සොඳුරු යුගයේද කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා ගෞතම යන සම්බුදුවරුන් පහළ වී අවසන්ය. මහණෙනි, කකුසඳ නම් භාග්‍යවත් අරහත් සම්බුදු රජුන්ගේ ආයුෂ 40,000 වසරකි. එසේම මහණෙනි, කෝණාගමන නම් භාග්‍යවත් අරහත් සම්බුදු රජුන්ගේ ආයුෂ 30,000 වසරකි. කාශ්‍යප නම් භාග්‍යවත් අරහත් සම්බුදු රජුන්ගේ ආයු ප්‍රමාණය වසර 20,000කි. මහණෙනි, මෙකල අරහත් සම්මා සම්බුදු වූ මාගේ ආයු ප්‍රමාණය අල්පය, ස්වල්පය, ටිකකි. මේ කාලයෙහි යමෙක් චිරාත් කාලයක් ජීවත් වේ නම් හේ සියවසක් හෝ ඊට ටිකක් වැඩියෙන් ජීවත් වෙයි. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ බුදුවරුන් පහළ වන යුගයන්හි මිනිසුන්ගේ ආයුෂ එක සමාන නොවන බවය. විපස්සී බුදුන්ගේ ආයුෂ 80,000 වසරකි. සිඛී බුදුන්ගේ ආයුෂ 70,000 වසකි. වෙස්සබු බුදුන්ට 60,000 වසරක ආයුෂ තිබුණි. කකුසඳ බුදුන්ගේ ආයුෂ වසර 40,000කි. කෝණාගමන බුදුන්ගේ ආයුෂ වසර 30,000ක්. කාශ්‍යප බුදුන්ගේ ආයුෂ වසර 20,000කි. අප ගෞතම බුදුන්ගේ ආයුෂ ස්වල්පය, ටිකය. උන්වහන්සේ අප අතර වැඩි සිටියේ 80 වසක් පමණි. මෙහි බැලූ බැල්මට පෙනෙනුයේ බුදුවරුන්ගේ ආයුෂ ක්‍රමයෙන් අඩුවෙමින් ගිය බවකි. එකම කල්පයක මිනිසාගේ ආයුෂ අඩුවෙමින් ගිය බවකි. එහෙත් එය සිදු වූයේ එසේ නොවෙයි. ඊට හාත්පසින්ම වෙනස් විදියකටය. මේ සත්බුදුවරුන්ගේ පහළ වූ කාලය 91 කල්පයක් පුරා ගෙවී ගිය සුවිශාල කාලපරාසයකි. විපස්සී බුදුන් පහළ වීමෙන් පසු බුද්ධ ශූන්‍ය 60 කල්පයක් ගෙවී ගියේය. සිඛී වෙස්සබු බුදුවරුන් පහළ වූයේ ඉන් අනතුරුවය. ඒ බුදුවරුන්ගේ කල්පය අවසන් වූ පසු නැවතත් උදා වූයේ 30 කල්පයක් වූ බුද්ධ ශූන්‍ය යුගයකි. මේ මහා භද්‍ර කල්පය හටගත්තේ ඉන් අනතුරුවය. අන්තක් කල්පය. එකම කල්පයක් තුළ දියුණු වීම හා පිරිහීම් යුග තිබෙයි. ඒවා හඳුන්වනුයේ අන්තක් කල්ප නමිනි. මිනිසුන්ගේ ආයුෂ වැඩිවීම හෝ අඩුවීම සිදුවන්නේ ඔවුන් තුළ පවතින ගුණධර්මයන්ගේ දියුණුව හා පරිහානිය මතය. මිනිසුන් තුළ පවතින්නා වූ පරිහානීය ලක්ෂණ විසින් ඔවුන් සතු සියලු යහපත් දෙය ඉක්මනින් අවසන් කරයි. මිනිසුන් විසින් හිතාමතා ගොඩනගන්නා යහපත් කැපවීම් පමණක් ඔවුන්ව දියුණුවට පත් කරයි. මිනිස් ලෝකෙහි ගුණ හෝ අගුණ එකම අයුරින් නොතිබෙයි. කල්පයක් ඇතිවීම නැතිවීම රඳා පවතින්නේ මිනිසුන්ගේ ගුණධර්මයන්ගේ ඇතිවීම නැතිවීම මතය. භාග්‍යවතුන් වහන්සේ ඒ වදාළේ මෙසේය. මහණෙනි, මිනිසුන් අතර සොරකමත්, ආයුධ පරිහරණයත්, ප්‍රාණඝාතයත් බහුල වීමෙන් ඔවුන්ගේ ආයුෂත්
පැහැයත් පිරිහියයි. ඒ හේතුවෙන් 80,000 වසක ආයු ඇතිව සිටි මිනිසුන් ආයුෂයෙන් වර්ණයෙන් පිරිහී යන කල්හි ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ 40,000 වසකට බැස්සේය. ඒ 40,000 වසක ආයු ඇති මිනිස්සු සොරකමත් ආයුධ පරිහරණයත් ප්‍රාණඝාතයටත් අමතරව බොරු කීමද බහුලව කරන්නට පටන් ගත්තාහුය. ඒ හේතුවෙන් ඔවුන්ගේ ආයුෂයත් පැහැයත් තවදුරටත් පිරිහී ගියේය. එසේ පිරිහී යන්නා වූ මිනිසුන්ගේ දරුවන්ගේ ආයුෂ වසර 20,000කට බැස්සේය. එකල්හි ඒ දරුවෝ මේ අකුසල්වලට අමතරව කේලාම් කීමත් බහුලව කරන්නට පටන් ගත්තෝය. ඒ හේතුවෙන් ඔවුන්ගේ ආයුෂයත් පැහැයත් තවදුරටත් පිරිහී ගියේය. එසේ පිරිහෙන්නා වූ ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ වසර 10,000කට බැස්සේය. ඔවුන්ගේ දරුවෝත් මේ අකුසල්වලට අමතරව වැරදිකාම සේවනයද බහුලව කරන්නට පටන් ගත්තෝය. ඒ හේතුවෙන් ඔවුන්ගේ ආයුෂයත් පැහැයත් තවදුරටත් පිරිහි ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ වසර 5,000කට බැස්සේය. 5,000කට ආයුෂ අඩු වූ මිනිසුන් ප්‍රාණඝාතය, සොරකම, බොරුකීම්, කේලාම් කීම්, වැරදිකාම සේවනයට අමතරව පරුස වචන කීම, හිස් වචන කීම බහුලව කළාහුය. ඒ හේතුවෙන් ඔවුන්ගේ ආයුෂයත් පැහැයත් තවදුරටත් පිරිහී ගියේය. එසේ පිරිහෙන්නා වූ මිනිසුන්ගේ ඇතැම් දරුවන්ගේ ආයුෂ වසර 2,500කට බැස්සේය. ඇතැම් දරුවෝ 2,000 වසකට ආයු ලැබුවෝය. මෙසේ පිරිහෙමින් යන මිනිසුන් අභිජ්ජා එනම් අන්සතු දෙයට ඇති වූ ආශාවෙනුත්, ව්‍යාපාද එනම් ද්වේෂයෙනුත් යුක්ත වූ කල්හි ඔවුන්ගේ ආයුෂයත් පැහැයත් තව තවත් පිරිහී ගියේය. ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ 1,000 වසකට පිරිහී ගියේය. 1,000 වසකට ආයුෂ ඇති මිනිසුන් අතර මෝහය බලවත් විය. මිසදිටු අදහස් බහුලව පැතිර ගියේය. ඒ හේතුවෙන් ඔවුන්ගේ ආයුෂ හා පැහැය තව තවත් පිරිහී ගියේය. ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ 500 වසකට බැස්සේය. 500 වස් ආයුෂ ඇති මිනිසුන් අතර අධර්ම රාගයත්, විෂම ලෝභයත්, මිත්‍යා ධර්මයත් බහුලව පැතිරෙන්නට පටන් ගත්තේය. ඒ නිසා තවත් ආයුෂයෙන් හා වර්ණයෙන් පිරිහී ගිය ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ ඉන් අඩකින් පිරිහී ගියේය. 200 වසක් හෝ 250 වසක් ආයු ඇති මිනිසුන් අතර මවුට නොසැලකීම, පියාට නොසැලකීම, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නොසැලකීම, ගුරුවරුන්ට නොසැලකීම, වැඩිහිටියන්ට ගරු නොකිරීම යන මේ ලාමක ගති බහුලව පැතිර ගියේය. එකල්හි ඔහු තව තවත් ආයුෂයෙන් හා වර්ණයෙන් පිරිහී ගියෝය. ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ සියවසක් දක්වා පිරිහී ගියේය. මෙය නම් කාගේත් ඇස් අරවන කරුණකි. එසේ නම් අප භාග්‍යවතුන් වහන්සේ පහළ වූයේ මිනිසුන්ගේ ආයුෂ සියවසක් දක්වා පිරිහී ගිය, එයට අනුකූලව අධ්‍යාත්මිකවත් පිරිහී ගිය මිනිසුන් ජීවත් වූ යුගයක නොවේද? එවන් යුගයකත් ආශ්චර්යවත් මනුෂ්‍යයෙකු පහළ වීම යනු ඔහු විසින් මනුෂ්‍ය වර්ගයා විශේෂ දක්වන ලද යහපත සිතාගත නොහැකි තරම් වර්ණ විෂයාන්ත්‍රිකාන්ත දෙයකි. මිනිසුන්ගේ ආයුෂ පිරිහීම සියවසකින් නවතින දෙයක් නොවේ. මක් නිසාදයත් ඔවුන්ගේ ගුණධර්ම තව තවත් බහින කලාවෙන්ම බැස යන නිසාය. මෙසේ මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් දසවසක ආයුෂ ඇති මිනිසුන්ගේ යුගයක් ඉදිරියේ ඇත්තේය. ඒ වග භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙසේය. මහණෙනි, මෙසේ පිරිහී යන මිනිසුන්ගේ දරුවන් දසවසක ආයු ලබන යුගයක් එන්නේය. එබඳු කාලයක් එන්නේය. එකල්හි දසවස් ආයු ඇති මිනිසුන් අතර පස් හැවිරිදි දැරියෝ පතිකුලයට යති. ඒ යුගයේ ගිතෙල්, වැඩරු, තලතෙල්, මීපැණි, හකුරු හා ලුණු යන මේ රස අතුරුදහන් වන්නේය. ඒ සමයෙහි ඔවුහු මේවා කෙබඳු රසයෙන් යුතුදැයි නොදනිති. ඔවුන්ගේ උතුම් භෝජන වන්නේ කුරහන්ය.
මහණෙනි, මෙකල සුවඳේ ඇති ඇල්හාලේ බත සමග මස් ව්‍යංජනය අග්‍රභෝජනය ලෙස මිනිසුන් සලකති. එකල ඔවුන්ගේ අග්‍රභෝජනය වන්නේ කුරහන්ය. එකල මිනිසුන් අතර හැම ලෙසින්ම පෙනෙන්නට පටන් ගන්නේ දස අකුසල්ය. ඒ යුගෙහි මව්පිය ගුරුවරුන්ට ගරහන, නොසලකන, අවමන් කරන දරුවෝ පැසසුම් ලබන්නෝය. ඒ යුගෙහි දසවස් ආයු ඇති මිනිසුන් අතර මෝ මවය, මෝ සුළු මවය, මෝ නැන්දාය, මෝ ගුරුවරයාගේ බිරිඳය යන හැඟීම නැත්තේය. එළුවෝ බැටළුවෝ ඌරෝ කුකුලෝ බලු කැනහිල්ලු යම්සේ හැසිරෙද්ද ඒ අයුරින්ම මිනිස්සුද සිය කුල සිරිත් සීමා නසාගනිමින් ඔවුනෝන් හා වැරදිකාමෙහි හැසිරෙන්නාය. මහණෙනි, දසවස් ආයු ඇති මිනිසුන් අතර ඔවුනෝන් කෙරෙහි දැඩි වෛරය, ක්‍රෝධය, සිතෙහි දැඩි ගැටීම, පලිගැනීම, ක්‍රූර බව, තියුණු වදක සිත් හටගන්නේය. මව තුල පුතු ගැනත්, පුතු තුල මව ගැනත්, පියා තුල පුතු ගැනත්, පුතු තුල පියා ගැනත්, සොහොයුරා තුල සොහොයුරා ගැනත්, සොහොයුරිය තුල සොහොයුරිය ගැනත් දැඩි වෛරය, ක්‍රෝධය, සිතෙහි දැඩි ගැටීම, පලිගැනීම, ක්‍රූර බව, තියුණු වදක චිත්ත හටගන්නේය. එකල්හි ඕනෝන්ට එකිනෙකා කෙරෙහි සතෙකි යන හැඟීම ඇති වෙයි. මොහු සතෙකි, මූ සතෙකි, මූ මැරිය යුත්තේය යන හැඟීමෙන් ඔවුනෝන් අතෙහි පහළවන අවිවලින් එකිනෙකාගේ දිවිතොර කරගන්නේය. මහණෙනි, මිනිසුන් අතර සතියක් පුරා මේ ආයුධ අන්තක්කල්පය පවතින්නේය. මහණෙනි, එකල්හි ඒ ඔවුන් අතර සිටින ඇතැම් මිනිසු වහා සිය සිහිය උපදවා ගන්නට සමත් වෙද්ද ඔවුහු වහා ආයුධ අතහරිති. අපි කිසිවෙකු නොමරන්නෙමු, කිසිවෙක් අපව නොමරත්වා යැයි දුවගොස් සැඟවෙන්නාහ. මහණෙනි, ඒ සතිය ඇවෑමෙන් පණ බේරාගත් ස්වල්ප දෙනා පැමිණ එකිනෙකා ආදරයෙන් වැළඳගෙන ප්‍රාණඝාතයෙන් වැළකීම අදිටන් කොට එය සමාදන් කරව රකින්නාහ. මිනිස් ලොව ක්‍රමයෙන් ගුණධර්ම දියුණු වෙන්නට පටන් ගන්නේයින් පසුවය. පළමුව මිනිසුන් වලකින්නේ ප්‍රාණඝාතේනි. ඒ හේතුවෙන් ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ 20 වසක් බවට පත්වෙයි. ඉන් පසු ඒ මිනිස්සු සොරකමින්ද වලකින්නාහ. ක්‍රමයෙන් බොරුකීම, වැරදිකාම සේවනය ආදී වරදින්ද වලකින්නාහ. ඒ මිනිසුන්ගේ දරුවන්ගේ ආයුෂද ක්‍රමයෙන් දෙගුණ වෙමින් වසර දහස් ගණනකින් වැඩි වී යන්නේය. අන්තක්කල්පය යනු මෙයයි. එක් කල්පයකට අන්තක්කල්ප කීපයක් තිබිය හැක්කේය. ආයුෂ වැඩි වෙමින් යන කාලයේදී මිනිසුන්ගේ ආයුෂ අසංඛ්‍ය දක්වා වැඩි වෙතැයි කියනු ලැබෙයි. එහෙත් බුදුවරුන් පහළවන්නේ මිනිසුන් ආයුෂ උපරිමයෙන් 80 දහසකට තිබියදීය. අවමෙන් 100 වසකට තිබියදීය. ඒ අතර කාලයේදී බුදුවරුන් පහළවීමේ ඉඩකඩ ලැබෙන්නේය. මිනිස් ආයුෂ එසේ වැඩි වී ගොස් නැවතත් දසවස දක්වා බැස යන තෙක් ගෙවි යන වසර ප්‍රමාණය ගණනින් කොට නොකිය හැකි තරම්ය. එසේම දසවසෙන් පටන්ගෙන අසංඛ්‍ය දක්වා ආයුෂ වැඩි යන තෙක් ගෙවි යන වසර ප්‍රමාණය ගණන් කොට කිව නොහැක්කේය. එක් අන්තක්කල්පයක් පහළවන්නේ එක් බුදුවරයෙකි. යම් කල්පයක බුදුවරු දෙනමක් පහළවත් නම් ඒ අන්තක්කල්ප දෙකකය. එක් කල්පයකට බොහෝ අන්තක්කල්ප තිබෙන්නේය. මහා භද්‍ර කල්පය. මේ මහා භද්‍ර කල්පයෙහි බුදුවරු 5 නමක් පහළ වෙති. මේ කල්පයේද බුද්ධ ශූන්‍ය අන්තක්කල්ප බොහෝ තිබිය හැක්කේය. සාමාන්‍යයෙන් මහා කල්පයකට අන්තක්කල්ප 64ක් ඇත්තේය යැයි කියනු ලැබේ. මහා භද්‍ර කල්පයෙහි පළමු අන්තක්කල්පයේ පහළ වූයේ කකුසඳ බුදුන්ය. එකල මිනිසුන්ගේ ආයුෂ වසර 40 දහසකි.
දඹදිව අග්ගිදත්ත නම් බ්‍රාහ්මණ පියෙකුට දාව විශාකා නම් බැමිණිය කුසින් දෙතිස් මහා පුරුෂ ලකුණෙන් හෙබි අසිරිමත් පුත්‍රවණක් උපන්නේය. හේ කකුසඳ නම් වෙයි. කකුසඳ බ්‍රාහ්මණ තෙමේ ගිහිගේ අත්හැර පැවිදිව සේනා සහිත මරු පරදවා බුදු බව ලැබගත්තේය. එකල පාරමීදම් පුරමින් සිටි අප මහබෝසත්ද මනුලෝ ඉපද සිටියේය. හේ කේම නම් රජෙක්ව රාජ්‍ය විචාරමින් සිටියේය. සිය විජිතෙහි බුදුවරයෙක් පහළ වූ වගේ ඇසූ කේම රජ ඒ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට ආයේය. කකුසඳ බුදුන්ගෙන් බණ ඇසූ රජ බොහෝසෙයින් පැහැදුනේය. බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට දන් පුදා නේත්‍රා ඖෂධහා වැල්මීද පිදීය. කකුසඳ බුදුරදාණෝ මෙය වදාළසේක. මහණෙනි, මේ කේම රජ බෝසත්වරයෙකි. මෙතෙමේ බුදු බව පිණිස පාරමීදම් පුරමින් පැමිණෙයි. මේ භද්‍රකල්පයේ සිව්වැනිව ගෞතම නමින් බුදු රජුන් ලෙස පහළ වීමට නියමිතව සිටින්නේ මොහුය. මේ ඇසූ කේම රජ සිය රජකම අත්හැලේය. කකුසඳ බුදු සසුනේ පැවිදිව ඒ බුදු සසුන බබලුවා මරණින් මතුව බබල උපන්නේය. කකුසඳ බුදුන් දවස 40,000ක් වසක ආයු ඇතිව සිටි මිනිස්සු යටකී ක්‍රමයෙන් ආයුෂ අඩු වෙමින් දසවස දක්වා ආයුෂයෙන් පිරිහී ගියෝය. දසවස ආයු ඇති මිනිසුන් සිටි යුගයේ 7 දිනක් පුරා පැවති ආයුධ වර්ෂාවෙන් බහුතරයක් මිනිස්සු විනාශ වී ගියෝය. ඔවුන් අතරින් පලාගොස් සැඟවී ජීවිත බේරාගත් සුළු පිරිසක් ප්‍රාණඝාතයෙන් වැළකීම ආදී ගුණධර්මයන් යළි පුරුදු කරන්නට පටන් ගැනීම හේතුවෙන් ඔවුන්ගේ ආයුෂ හා පැහැය ක්‍රමයෙන් දියුණුව ගියේය. ලක්ෂ ගණනින් ආයුෂ වැඩි ගොස් යළි ක්‍රමයෙන් අඩුවෙමින් අවුරුදු 30,000ක මිනිස් ආයුෂ ඇති කාලයක් පැමිණියේය. කෝණාගමන බුදුරජාණෝද ලොව පහළ වෙති. එකල මිනිසුන්ගේ ආයුෂ 30,000 වසරකි. දඹදිව තවත් අසිරිමත් මිනිසෙක් උපන්නේය. ඔහුගේ පියා යඤ්ඤදත්ත නම් බ්‍රාහ්මණයෙකි. මව උත්තරා නම් බැමිණියකි. ඔවුන්ගේ පුත්‍රයා කෝණාගමන බ්‍රාහ්මණ කුමාරයාය. දෙතිස් මහා පුරුෂ ලකුණෙන් හෙබි කෝණාගමන බ්‍රාහ්මණ තෙමේ නිසිකල්හි ගිහි දෙවි අතහැර අභිනික්මන් කොට පැවිදි වූයේය. සේනා සහිත මරු පරදවා සර්වඥතා ඥානය ලැබ බුදු වූයේය. එකල අප මහ බෝසත් තෙමේ මනුලෝ විපිද රාජ්‍ය විචාලන කාලයේකි. එකල ඔහුගේ නම පර්වතය. බුදු කෙනෙක් ලොව පහළව සිටියේතැයි ඇසූ පර්වත රජ බුදුන් සොයා ගියේය. බුදුබණ අසා පහන් සිතින් බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට මහදන් පිදීය. අනතුරුව පටපිලි, කසීසලු, කිම්බිලි, දුකුලා නැවැති සියුම් වස්ත්‍ර, රන් පැහැ රෙදිපිලි ආදිය පූජා කළේය. කෝණාගමන බුදුන්ද වදාළේ මේ රජු බෝසත්වරයෙකු බවත් මේ මහා භද්‍ර කල්පයේම ගෞතම නමින් බුදුවන බවත්ය. ඒ ඇසු පර්වත රජ සිය රජකම අත්හැලේය. කෝණාගමන බුදුන් සමීපෙහි පැවිදි වූයේය. ඒ බුදුසසුන දියුණුවට පමුණුවා මරණින් මතුව බඹලව උපන්නේය. ඒ අන්තක්කල්පයත් නිමාවට පත් වූයේය. කාශ්‍යප බුදුරජාණෝ ලොව පහළ වෙති. කෝණාගමන බුදුන් දවස 30,000ක් වූ මිනිසුන්ගේ ආයුෂ කලින් කී ක්‍රමයෙන්ම පිරිහි ගියේය. දසවස ඇති මිනිසුන්ගේ යුගයක් නැවතත් උදා වූයේ. එවරද අධික ද්වේෂයෙන්, ක්‍රෝධයෙන් හා දූෂ්‍ය සිතින් කැළඹී ගිය ඒ මිනිසු එකිනෙකා මරා ගන්නට පටන් ගත්තාහුය. 7 දිනක් පුරා බිහිසුණු සංග්‍රාමයක් පැවැත්තේය. ඇතැම් අන්තක්කල්ප අවසන් වන කාලයේදී මිනිසුන් තුළ රාගය උත්සන්න වන අවස්ථා තිබෙයි. අධික ලෙස රාගය උත්සන්න වීමෙන් අකුසල් කරමින් සිටින ඔවුන් නැසී යන්නේ බිහිසුණු රෝග උපද්‍රවයන්ගෙනි. ඒ හඳුනුවනුවේ රෝග අන්තක්කල්ප නමිනි. තවත් කාලවලදී දසවස් ආයු ඇති මිනිසුන් තුළ අධික මෝහයක් උත්සන්න වෙයි. ඒ මෝහය මුල්කොට නානා මිසදිට වැළඳ ගන්නා ඔවුහු වාද විවාද උපදවා ගනිමින්
එකිනෙකාට ආක්‍රෝෂ පරිභව කරමින් වසන් ආහුය. ඔවුන් නැසී යන්නේ දුර්භීක්ෂය නිසා ඇතිවන ආහාර පාන අහේනිය හේතු කොටගෙනය. ඒ හඳුන්වනුවේ දුර්භීක්ෂ අන්තක්කල්පය කියාය. බොහෝ අන්තක්කල්පයන් නැසී යන්නේ ද්වේෂය මුල් කොටගෙනය. ද්වේෂ සහගතව එකිනෙකා මරාගෙන වෙනසී යාම ආයුධ අන්තක්කල්පය නම් වෙයි. මෙසේ මේ විනාශවලින් ඉතිරවන මිනිස්සු දිවි බේරා ගැනීම හේතුවෙන් සතුරට පත්ව අකුසලයන්ගින් වැළකී කුසල් වඩන්නට වෙහෙසට ගැනීමෙන් නැවත ආයු වර්ධනය වෙයි. වර්ෂ ලක්ෂ ගණනින් මිනිසුන්ගේ ආයුෂ වැඩි ගොස් නැවතත් ආයු පිරිහීමට පටන් ගත් යුගයක් පැමිණියේය. මෙසේ මිනිසුන්ගේ ආයුෂ වසර 20,000 දක්වා බැස ගිය කාලයේහි දඹදිව බාරණැස පුරයේ බ්‍රහ්මදත්ත නම් බ්‍රාහ්මණ පියෙකුට දාව ධනවතී නම් බ්‍රාහ්මණ වවකගේ කුසින් දෙතිස් මහා පුරුෂ ලකුණින් හෙබි පින්සර කුමරෙක් උපන්නේය. හේ නමින් කාශ්‍යපය. කාශ්‍යප බ්‍රාහ්මණයා නිසිකල්හි ගිහි දෙවිය අත්හලේය. අබිනික්මන් කොට පැවිදි වූයේ සේනා සහිත මරු පරදවා සර්වඥතා ඥානය ලැබ බුදු වූයේය. ඒ කාලයේහිම බරණැස පුරයේ ත්‍රිවේද පරප්‍රාප්ත ජෝතිපාල නම් බ්‍රාහ්මණ පණ්ඩිතයෙක් වාසය කළේය. හේ අන් කිසිවෙකු නොව අප මහ බෝසත්ය. මේ ජෝතිපාල බ්‍රාහ්මණ කුමාරයාට ගටීකාර නම් කුඹල්කරුවෙක් අතිශය කුළුපඟ මිතුරෙක්ව සිටියේය. ගටීකාර තෙමේ කාශ්‍යප බුදුරදුන්ගෙන් බණ අසා අනාගාමී ඵලයට පත් උපාසකයෙකි. හේ මහත් ශ්‍රද්ධාවෙන් කාශ්‍යප බුදුන්ට උපස්ථාන කළ අග්‍ර ගිහි උවටැන් කරුවාය. ගටීකාර තෙමේ සිය මිත්‍ර ජෝතිපාලයන් කාශ්‍යප බුදුන් බැහැදකින්නට කැඳවාගෙන යනු පිණිස බොහෝ වෙහෙස ගත්තද පලක් නොවීය. අධික කුලමානයකින් මත්වසිරි ජෝතිපාල ශ්‍රමණවරුන් දැකීම රුචි නොකළෝය. දිනක් ගටීකාර ජෝතිපාලයන් සමග ස්නානය පිණිස නදියට ගියේය. නදියේ ස්නානය කරමින් සිටි ගටීකාර කාශ්‍යප බුදුන් බැහැදකින්නට යනු පිණිස ජෝතිපාලයන්ට කතා කළේය. එවරදෙහි එය පිළිකෙව් කළේය. එකල්හි ගටීකාර තෙමේ ස්නානය කරමින් සිටි ජෝතිපාල බ්‍රාහ්මණ පණ්ඩිතයා වෙත වහා පැන තෙත් වූ කෙස් වැටි අල්ලා ගත්තේය. සගය ජෝතිපාල, තොප අද මා සමග කාශ්‍යප බුදුන් බැහැදකින්නට යා යුත්තේමය. උන්වහන්සේ මේ නදිය අසබඩ වෙහෙරෙහි වැඩවසන සේක්‍යයි දැඩි ස්වරයෙන් කීවේය. මහා නුවණ ජෝතිපාල තෙමේ සිතන්නට පටන් ගත්තේය. ඕ ශුද්‍ර වංශික කුඹල්කරුවෙකු වූ මොහු කිසි බයකින් තොරව මාගේ කෙස් වැටි අල්ලාගෙන මෙසේ කතා කිරීම ඒකාන්තයෙන් අසිරිමත් දෙයකි, අද්භූත දෙයකි. මොහු විසින් මා කැඳවාගෙන යනු ලබන ගමන කිසිසේත් ලාමක ගමනක් නොවිය හැක්කේය. යයි සිතා ගටීකාර, තොප විසින් මෙතෙක් දය කරන ලද්දේ ඒ ගමන සඳහාමද? එසේය ජෝතිපාලේනි, ඒ ගමන සඳහාමයි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රදුන් බැහැ දකින්නට යාම තරම් වෙනත් යහපත් දෙයක් ලොව නැත්තේය. එසේ නම් ගටීකාර, කෙස් වැටි අතහැරව අපි යමු. දෙදෙනාම කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට ගියෝය. ගටීකාර තෙමේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ මාගේ මිත්‍ර ජෝතිපාලයයි. මහුට දහම් දෙසනසේක් වායයි ඉල්ලා සිටියේය. ජෝතිපාල බ්‍රාහ්මණයාට දිවියේ පළමුවරට බුදුබණ අසන්නට ලැබුණේය. ව්‍යංජන රස වහා හඳුනා ගන්නා දිවක්සේ හේ බුදුබණ යනු ලොව ඇති පරම නිර්මල දහම බව සැනකින් හඳුනාගත්තේය. හේ ගිහි වාසය අත්හලේය. කාශ්‍යප බුදුන් වෙතින් පැවිදි වූයේය. ධ්‍යාන අභිඥා උපදවා ඒ බුදුසසුන බබළුවා මරණින් මතු බඹලව උපන්නේය. කාශ්‍යප බුදුන්ගෙන්ද අනාවැකියක් අසන්නට ලැබුණේය. එනම් තමන් පසුව බුදු බව ලබා ගන්නා බෝසත්වරයා මුහු කියාය. එනම් තමන්ට පසුව
බුදු බව ලබා ගන්නා බෝසත්වරයා මොහු කියාය. අප මහා බෝසත් මේ තවමත් පෙරුම් පුරුමින් සසර සැරිසරායයි. කාශ්‍ය බුදු සසුනද අනිත්‍ය බවට පත්ව ලෝකය නොපෙනී ගියේ විසිදහසක් ආයු ඇති මිනිසුන්ගේ ආයුෂද ක්‍රමයෙන් අඩුවෙමින් ගියේය. දසවස් ආයු ඇති යුගයක් තෙක් වැස ගියේය. යලිත් මහා ජන සංහාරයක් ඇතිවිය. දිවි ගලවාගත් වුන් කිහිප දෙනා සිහි උපදවාගෙන ගුණධම් පුරාණයට පටන් ගත් හේයින් ඔවුන්ගේ දරුවන්ට දෙගුණයක ආයුෂ ලැබුණි. ගුණධර්මයන්ද ක්‍රමයෙන් වැඩි ගියේය. ඔවුන්ගේ ආයුෂ ලක්ෂ ගණනින් වැඩි ගියේය. යලිත් ක්‍රමයෙන් ආයු පිරිහෙන්නට පටන් ගත්තේය. මිනිසුන්ගේ ආයුෂ අඩුවන්නට පටන් ගත් පසු ඔවුන්ගේ ගුණධර්මයන්ද ක්‍රමයෙන් පිරිහියයි. මේ මහා භද්‍ර කල්පයේ දැන් නිමාවෙමින් තිබෙන්නේ සිව්වෙනි අන්තක් කල්පයයි. මිනිස් ආයුෂ හුදෙක් සියවසකට ශේෂව තිබියදී අපමහා බෝසත් ගෞතම නමින් සම්බුදු බවට පත් වූයේය. ඉතා බරපතල ගුණධර්ම පරිහානියෙන් යුතු මෙවන් යුගයක බුදු කෙනෙකු පහළ වීම වූ කලි අදහාගත නොහැකි තරම් අද්භූත දෙයකි. කප්පකාසේ කලියුගේ බුද්ධෝපාදෝ අහෝ මච්චරියං හුතවහ මජ්ජං ජාතං පමුදිතං මකරන්ද මරවින්දන්ති. තේරුම නිරාගිනි මැදින් පැන නැගී මහපියුමක් පිපී කෙසරු සලා සුවඳ විහිදුවන ලෙසේ නිසරු කලියුගේ ලද ඉඩහසරේ අහෝ මහා අසිරියක් සම්බුදු කෙනෙක් උපන්නෝ.